සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ගාරවෝච නිවාතෝච සන්තුට්ටිච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමංති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත් සියලු දෙනාම ඉතාමත්ම ශ්‍රද්ධාවකින් යුක්තව භක්තියකින් යුක්තව මේ වෙලාවේදී සෝදානම් වෙලා සිටින්නේ ලෞතුරා බුදුමාමයන්ින් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසු දහසක් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. මේ පුංචි කාල වේලාව ඇතුළත අපට ශ්‍රවණය කරන්නට වෙන්නේ, දේශනා කරන්නට වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සද්ධර්මයෙන් බොහෝම ටිකක් ස්වල්පයක්. අපි මේ බණ හොඳට අහලා හොඳට මතක තියාගෙන ඒ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕනේ. හුඟක් දෙනෙක් අකමැති මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මොකද හේතුව? බොහෝ අය හිතනවා බණ කියනවා කියන්නේ මේ අපිට බණිනවා කියන එක කියලා. බණ කියන වචනේ අදහස, බණවනවා කියන වචනේ අදහස කතා කරනවා කියන එක, පැහැදිලි කරනවා කියන එක. බණවනවා, එහෙම නැත්නම් බිනීම, ඔය ආදී වශයෙන් අපිට මේ ආමන්ත්‍රණය කිරීම හඳුන්වන්න පුළුවන්. බණ කියලා කියන්නේ මේ බුදු බණටම පමණක් නෙමෙයි, යම්කිසි කෙනෙකුට ආමන්ත්‍රණයක්, යම්කිසි දෙයක් පැහැදිලි කරලා දෙන එක බැනවීම හෙවත් බණ කීම කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට බහුතරයක් දෙනා මේ බණ අහන්න අකමැති, බණ අහන්න ගියපුවාම බණින එකයි කරන්න කියලා හිතුවිල්ලක් පහළ වෙන්නේ තමන් තුළ ඒ වැරදි අඩුපාඩු තියෙනවා නම්. මොකද ධර්මයට, එහෙම නැත්තම් බණට දේශනා කරන්නේ අඩුපාඩුකම්, වැරදි අතපසුවීම් පිළිබඳව මතක් කර දීමක්, ඒ දේවල් කරන්න එපා කියන එක පැහැදිලි කරලා දෙන එක තමයි බණෙන් කරන්නේ. ඒ නිසා කවුරුත් බණ අහලා තමන්ගේ සිත පහදවා ගැනීමක් මිසක් තමන්ගේ හිත අපහැදෙන තත්ත්වයට පත් කරගන්න එපා. මොකද හේතුව? හිත අපහැදෙන්නේ තමන් තුළ ඒ වැරදි අඩුපාඩුකම් තියෙනවනම්. එහෙම තියෙනවනම් නිරිදෙන්නේ. දැන් බලන්නකෝ, අර එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේට බැන්නනේ, පුදුමාකාර විදිහට බැන්නා. බැනලා 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 ඉවරුණාට පස්සේ බුදුහාමුදුරුව අහනවා, බමුණ, ඔබේ ගෙදරට නෑදෑයෝ හරි අමුත්තු හරි ආපුහාම මොකද කරන්නේ? ඉතින් මේ බමුණ කිව්වා, අපි සංග්‍රහ කරනවා කිව්වා. මොන වගේන්ද සංග්‍රහ කරන්නේ? කෑම බීම හදලා, කැවිලි පෙවිලි හදලා, බීම ජාති හදලා අපි බොහොම හොඳින් පුළුවන් හැටියට සංග්‍රහ කරනවා. බැරි වෙලාවත් මේ එන නෑදෑයෝ, මේ අමුත්තෝ මේ සංග්‍රහය පිළිගත්තේ නැත්තම් මොකද වෙන්නේ? එතකොට මේ සංග්‍රහය අපති දානවද, මේ අහක දානවද කියලා ඇහුවා. ඊට පස්සේ මේ බමුණ කියනවා, ඒගොල්ලෝ කෑවේ නැත්තම් අපි කනවා, මොකටද මේ අහක දාන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ බමුණට පැහැදිලි කරනවා, බමුණු අන්න ඒ වගේ තමයි, ඔය කියපු එක වචනයක්වත් මම ගත්තේ නැහැ, ඒ නිසා දැන් ඒ ටික ඔබම අරගන්න. බුදුහාමුදුරුවෝ මේ බමුණා කියපු වචන එකක්වත් ගත්තේ නැත්තේ ඇයි? බුදුහාමුදුරුවෝ ළඟ ඒ බමුණා කියපු එකම වැරැද්දක්වත් අඩුපාඩුවක්වත් තිබුණේ නැහැ. පිරිසකට ආමන්ත්‍රණය කරනකොට, දැන් බලන්න, බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට හැමෝටම හිතෙන දෙයක් තමයි ඒ බණ නම් මටමයි කිව්වේ කියලා. ඒ වගේ දැන් අපේ උදවියටත් හිතෙන්න පුළුවන්, අපේ හාමුදුරුවරු මේ අපිටම මටම තමයි මේ කියන්නේ කියලා. ඇයි? තමන් තුලේ අඩුපාඩුව තියෙන නිසා, ඒ වැරැද්ද තියෙන නිසා. ඒකෙදි හිත අපහැදීමට පත් කරගන්න එපා. හිත පහදවා ගන්න නම්
තමන් ඒක අහලා ඒ තියෙන වැරැද්ද අඩුපාඩුව අවම කරගන්න, අවසානයේදී එය නැතිම කරගන්න. අන්න එහෙම වුණහම කොච්චර බනට කාගේ කාගෙත් අඩුපාඩුකම් කිව්වට ඒක තමන්ට අදාළ වෙන්නේ නැහැ. හේතුව තමන් ළඟ ඒ දුර්ගුණය නැති නිසා. අපි අද මේ ධර්මදේශනාවට පාදක කරගන්නවා, මාතෘකා කරගන්නවා බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී දේශනා කරපු ගාථාවක්. ගාරවෝච නිවාතෝච සන්තුට්ටිච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං කියලා. බුදුහාමුදුරුවෝ මහා මංගල සූත්‍රයේ තුල දේශනා කරනවා මංගල කාරණා 38ක්. මංගල කියලා කියන්නේ උතුම් කියන එක. උතුම් කාරණා 38ක් දේශනා කළා. මේ උතුම් කාරණා 38න් 32ක්ම ප්‍රයෝජනවත් වෙන්නේ මෙලව ජීවිතේට. එතකොට අපි මේ මහා මංගල සූත්‍රයේ තුන් සූත්‍රයේ පළවෙනි සූත්‍රය හැටියට උදේ හවස කියලා විතරක් මදි. ඒ සූත්‍රයේ තුල අන්තර්ගත දේවල් අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක තමයි බණ ඇහිීමේ නියම කලාව, ක්‍රමවේදය. එහෙම නැත්තම් මේ බණ කොච්චර ඇහුවත් වැඩක් නැහැ. මහා මංගල සූත්‍රයේ මංගල කාරණා 38ම අපි දන්නවා. හැබැයි අපේ ජීවිතයට ඒවා ඍජුව සම්බන්ධ වෙලා නැත්තම් ඔය මංගල කාරණා 38 උදේ හවස කොච්චර කිව්වත් ඇති වැඩක් නැහැ. මේ මංගල කාරණා කිහිපයක් තමයි අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ, මේ ධර්ම දේශනාවට පාදක කරගන්නේ. ගාරවෝච නිවාතෝච සන්තුට්ටිච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං. මේ කියන මංගල කාරණා කිහිපය අපි බලමු එකින් එක මොනවද මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ගාරවෝච කියද්දී අපි කාටද ගරු කරන්න ඕනේ? පැහැදිලිවම අපි අනිවාර්යයෙන්ම තුනුරුවන්ට ගරු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ ධර්මයට, ඒ වගේම ශ්‍රාවක සංඝයාට අනිවාර්යයෙන්ම ගරු කළ යුතුයි. ඊළඟට අපේ දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම ගරු කළ යුතුයි. ඒ වගේම වැඩිමහල් සහෝදර සහෝදරියන්ට අනිවාර්යයෙන්ම ගරු කළ යුතුයි. ඒ වගේම තමන්ට ඉස්පිල්ලක් පාපිල්ලක් හරි උගන්නපු ගුරුවරයාට ගරු කළ යුතුයි. කතාවට කියන්නේ හකුරු කන්නත් ගුරෙක් ඕන කියලානේ. හකුරු කන්න හරි කමන්නේ උගන්නලා තියෙනවා නම් ගරු කළ යුතුයි. ඊළඟට සමාජයේ සම්මතයක් තියෙනවා වැඩිහිටියන්ට ගරු කරන්න. සමහර අය ඉන්නවා මේ වැඩිහිටියෝ නෙමෙයි හිටියා වැඩි අය. ඒ හිටියා වැඩි අයට කිසිම ගුණයක් නැත්තම් ගරු කරන්න, වයස විතරම නම් තියෙන්නේ අපි ගරු කරන්න අවශ්‍ය නැහැ. කිසිම වෙන කිසිම ගුණයක් නැති, වයස විතරක්ම නම් තියෙන්නේ ගරු කරන්න හේතුවක් හැටියට අපි ගරු කළ යුතු නැහැ. මොකද කෙනෙක් ගෞරවයට පාත්‍ර වෙන්න, පූජාවට පාත්‍ර වෙන්න සුදුසුකමක් තියෙන්න ඕනේ. ගුණයෙන් උසස් වෙන්න ඕනේ. ඒ වගේම සීලයෙන් උසස් වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රඥාවෙන් උසස් වෙන්න ඕනේ. වයසට යනකොට යනකොට වැඩිහිටියෝ බවට පත් වෙනකොට ඒ පුද්ගලයා වයෝ වෘද්ධ පුද්ගලයෙක් වෙනවා. වයෝ වෘද්ධ පුද්ගලයා ගුණ වෘද්ධ පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම තපෝ වෘද්ධ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. වයෝ වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ කියන තැනට පත් වෙච්ච වැඩිහිටියට අපි ගරු කළ යුතුයි. ඒ වගේම අන්‍යෝන්‍ය මතයන්ට අපි ගරු කළ යුතුයි. මේ මොකද්ද කියන්නේ? මේ අනෙක් පුද්ගලයා මොකක්ද කියන්නේ කියලා සාවධානව අහන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි හුඟක් දෙනෙකුට අමතක වෙලා ගිහිල්ලා තියෙන දෙයක්. තමන්ගේ වෘත්තියට, තමන්ගේ රැකියාවට ගරු කළ යුතුයි. ගරු කරනවා කියලා කියන්නේ ඒ වෘත්තියට සාධාරණයක් කළ යුතුයි. එතකොට ඉබේ මේ වෘත්තියට අපි ගරු කළා වෙනවා.
සංස්කෘත ශ්ලෝකයක තේරුමක් තියෙනවා. ඒ තේරුම තමයි ඒ ශ්ලෝකයේ සඳහන් අර්ථය තමයි මේ ලෝකයේ මන්තරයකට නොගන්නා වූ අක්ෂරයක් නැහැ. හැම අකුරක්ම මන්තර හදන්න ගන්නවා. ඒ වගේම බෙහෙතකට නොගන්නා වූ පැලෑටියක් නැහැ. හැම පැලෑටියක්ම යම්කිසි ඖෂධීය ගුණයකින් යුක්තයි. අපි හැමෝම දන්නවා මේ තියෙන හැම පැලෑටියක්ම බෙහෙත් පැලෑටි කියලා. ඒ වගේම වැඩකට නැති පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. නැත්තේ හැමෝම අකුරු දන්නවා වුණාට හැමෝටම මන්තර හදන්න බෑ. හැමෝම මේ තියෙන්නේ බෙහෙත් පැලෑටි කියලා දන්නවා වුණාට හැමෝටම වෙදකම් කරන්න බෑ. ඒ වගේම හැම මිනිස්සෙකුගෙම මේ ලෝකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා දැනගත්තට මේ මිනිස්සයාට මොකක්ද පවරන්න ඕනේ වැඩේ කියන එක හැමෝම දන්නේ නැහැ. තමන්ට යම්කිසි වගකීමක් වැඩක් කාලයකදී පැවරෙනවා. ගුරුවරයෙක් උගන්නන්න ඕනේ. ගුරුවරයෙක් උගන්නන්න නැත්නම් අපිට යට රස්සාවට විතරක් ගුරුවරයා කියලා කියන්න බෑ. වෛද්‍යවරයෙක් බෙහෙත් කරන්න ඕනේ, වෙදකම් කරන්න ඕනේ. වෙළෙන්දෙක් වෙළඳම් කරන්න ඕනේ. පැවිද්දෙක් තමන්ගේ පැවිදිකම වටහාගෙන අවබෝධ කරගෙන ඒ පැවිදි දිවිය සාර්ථක කරගන්න ඕනේ. එතකොට තමන්ට මේ ලැබිලා තියෙන තත්වයට නම්බුවක් දෙනවා කියන්නේ අන්න ඒකට. ඒ නිසා තමන්ගේ මෙහෙවර තමන් නොපිරිහෙලා ඉෂ්ට කරන්න ඕනේ. අපිට මෙහෙම කියන්න සාධාරණ හේතුවක් තියෙනවා. මේ ධර්මදේශනාවන් පටිගත කරන්න අපි ලකලෑස්ති වෙනකොට, ගමන් කරනකොට අහිංසක වඳුරෙක් වාහනයක හැපිලා කවුරුවත්ම ඒ හැපිච්ච වාහනේ උදවිය පවා මේ සතා දිහා බලන්නේ ගිහිල්ලා මිනිස්සු වාහනවල යනවා. මේ සතා අර පාරයිනේ වැටිලා කෑ ගහනවා, අවසන් හුස්ම හෙලනවා. අපි කිහිප දෙනෙක් එකතු වෙලා මේ හිරු පිරිවරත් කිහිප දෙනෙක් එකතු වෙලා අදාළ ආයතනවලට කතා කරපුවාම මේ සතාගේ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නැහැනේ. සත්වයින් පිළිබඳව මහ ලොකුවට කෑ ගහන මොනවා හෝ දෙයක්, බොහොම පුංචි දෙයක් අහිංසක මිනිහෙකුගෙන් සතෙකුට හානියක් වෙනකොට ඒ පිළිබඳ මහ ලොකුවට පත්තර පිටු පුරවන මේ අදාළ ආයතනවල පැය එකහමාරක් යනකම් මේ සතෙකුට වෙදකම් කරන්න කෙනෙක් නැහැ, මේ සතාගේ වගකීම බාරගන්න කෙනෙක් නැහැ. එතකොට තමන් ඒ තමන්ගේ වෘත්තියට ගරු කරලද, තමන් ඒ තමන්ගේ වෘත්තියට නම්බුවක් දීලද ඇඟ බේරගන්න කතා කරන්න බෑ. අද අපේ රට අපි තාමත් ඉගෙන ගන්න සංවර්ධනයේ වෙමින් පවතින තුන්වෙනි ලෝක රටක් හැටියට. අනේ අපරාධ කියන්න බෑ, අපේ දරු මුණුබුරු මිනිපිරියන් පවා ඉගෙන ගනීවි. ශ්‍රී ලංකාව යනු සංවර්ධනයේ වෙමින් පවතින තුන්වෙනි ලෝකේ රටක් කියලා. මිනිස්සුන්ගේ ආකල්ප සංවර්ධනය වෙන්නේ නැතුව අපි කොහොමද රට සංවර්ධනය කරන්නේ? තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් මහපාරට බැහැලා කෑ ගහනවා. නමුත් තමන්ගෙන් වෙන්න ඕන සේවය හරියට සිද්ධ කරන්නේ නැහැ කියන්නේ තමන්ගේ වෘත්තියට නම්බුවක් දෙන්නේ නැහැයි කියන එක. ගාරවෝච ගරු කරන්න තුනුරුවන්ට ගරු කරනවා වගේම දෙමව්පියන්ට ගරු කරනවා වගේම අන්නේ මතිමතාන්තරවලට ගරු කරනවා, ගුරුවරුන්ට ගරු කරනවා වගේම තමන්ගේ සේවාවට ගෞරවයක් සලසන්න.
ඊළඟට නිවාතෝච මේ ගරු කරනවා කියන්නේ මංගල කාරණයක් උතුම් කාරණයක් නිවාතෝච නිවිච්ච භාවය උතුම් කාරණයක් මංගල කාරණයක් සිද්ධාර්ථ කුමාරයා උයන් කෙලි හමාර කරලා ආපහු රජමාලිගාවට යන ගමනේදී මේ ගමන් විලාසය දකිනවා උඩුමහල් තලයේ ඉන්න කාන්තාවක් කිසා ගෞතමිය. ගෞතමිය මේ සිද්ධාර්ථ කුමාරයාගේ ගමන් විලාසය බලාගෙන ඉඳලා කියනවා නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපිතා නිබ්බුතා නූන සානාරී යස්සායන් ඒ දිසෝපති කියලා. අනේ මේ වගේ පුතෙක් ඉන්න අම්ම කෙනෙක් කොච්චර නිවිච්ච කෙනෙක් වෙන්න ඕනද? අනේ මේ වගේ පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් කොච්චර නිවිච්ච කෙනෙක් වෙන්න ඕනද? අනේ මේ වගේ ස්වාමි පුරුෂයෙක් ලබන භාර්යාවක් මොන තරම් නිවිච්ච කෙනෙක් වෙන්න ඕනද? අපිටත් සමහර උදවිය පාරේ යනකොට කියන්න පුළුවන් අනේ මේ වගේ එකෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා. අනේ මේ වගේ පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා. අනේ මේ වගේ ස්වාමි පුරුෂයෙක් ඉන්න භාර්යාවක් මොන දුකක් වද වේදනාවක් විඳිනවා ඇද්ද කියලා හිතන්න පුළුවන්. අර එක පුද්ගලයෙක් දිහා බලලා මුළු පරම්පරාවක් පිළිබඳව හිතට හිතුවිල්ලක් නගාගත්තේ කිසා ගෞතමිය. ඒ වගේ සමහර උදවිය හැසිරෙන හැටියෙන් ඒ අයගේ තියෙන අහංකාරය තුළ ඒ අයගේ තියෙන උද්දච්චකම තුළ අපිට හිතන්න පුළුවන් මේ මිනිස්සුත් එක්ක ඉන්න අනෙක් අයට මොන වගේ තත්ත්වයක් මේ වෙනකොට උදා වෙලා ඇද්ද කියලා. නිවෙන්න ජීවිතේ තීන්දු ගන්න තීරණ ගන්න අවස්ථා එනවා. මේ තීන්දු ගැනීමේ තීරණ ගැනීමේ තෝරා ගැනීමේ අවස්ථාවන් වල අපි නිවිලා කටයුතු කළේ නැත්නම් මුළු ජීවිතේම වරදින්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව දේශනා කරනවා ජීවිතය ගොයන් කරලකට උපමා කරගන්න කියලා. ගොයන් පූදිනකොට අතරින් පතර තියෙනවා සුදු කරල් කියලා ජාතියක්. බොල් කරල්. සුදු කරල් උසට උසේ උඩට යනවා. සුදු කරල් අඳුර ගන්න පුළුවන් ඒකයි. අනෙක් ගොයමට වඩා ඉහළින් ඉන්නවා. හැබැයි බොල් කිසිම දෙයක් ඇතුලේ නැහැ. නියම ගොයන් කරලක්, පුෂ්ටිමත් ගොයන් කරලක් පී දෙනකොට, කිරිවදිනකොට ඊළඟට කියනවා කිරට නැමෙනවා කියලා. වියටේ පිෂ්ටේ පිරෙන්න පිරෙන්න ඔකට කියනවා කිරිවදිනවා කියලා. කිරිවදිනකොට කිරට නැමෙනවා. ගොයන් කරලා හොඳ තත්ත්වයට පැහෙනකොට බිම බලාගෙන ඉන්නේ. බිම බලන්නේ මං කොහෙද හිටියේ කියලා. හුඟක් උඩින් යන අයට හිටපු තැන මතක නැහැ. ගියපු පාසල මතක නැහැ. උගන්නපු ගුරුවරයා මතක නැහැ. නිවෙන්න ඒක මංගල කාරණයක්. මෝල්ගස් ගිලපු පිඹුරන්ගේ න්‍යායෙන් කටයුතු කරන්න එපා. මෝල් ගහක් ගිලපු පිඹුරෙක්ගේ හැටි පොඩ්ඩක් මතක් කරගන්නකෝ. නැමෙන්න පුළුවන්ද කියලා ඒ න්‍යායෙන් කටයුතු කරන්න එපා. නිවිච්ච භාවය මංගල කාරණයක්. ඊළඟට සන්තුට්ඨීච සතුට කියන්නේ උතුම් කාරණයක් මංගල කාරණයක්. හැම කෙනෙක්ම ජීවිතේ පුරාවටම හොයන්නේ මෙන්න මේ සතුට. මේ සන්තුෂ්ටිය හොයන්න සමහර වෙලාවට නොකරන දෙයක් නෑ. එහෙම කියන්නේ සතුට තියෙන්නේ මුදල්වල කියලා හිතනවනේ. හුඟක් දෙනෙක් හිතනවා සතුට තියෙන්නේ මුදල්වල කියලා.
ඒ නිසා බල්ලෝ මරල හරි කමක් නෑ සල්ලි හොයන්න. මොන දේ කරල හරි සල්ලි වලින් වැජබුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතනවා. සතුට තියෙන්නේ සෑහීම මත, ඇතිවීම මත. නොසෑහෙන පුද්ගලයාට කිසිම සතුටක් නෑ. මේ ඊයේ පෙරේද වෙනකොට 100 ගානක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා අභ්‍යවකාශ චාරිකාවක යන්න. මොකද දැන් ඔහෙ ගිහින් ආවා කියලා කෝටි ගණන් මුදල් වියදම් කරලා ඔය අභ්‍යවකාශ චාරිකාව ගිහින් ආවා කියලා අමරණීය වෙනවද? නැහැනේ. එහෙම නැත්තම් සක්විති රජ පදවිය හම්බෙනවද? නැහැනේ. බැරි වෙලාවත් ඔය ගමන ගිහින් ඇවිල්ලා මාසෙකට දෙකකට පස්සේ කිව්වොත් එහෙම වෙන ආයතනයකින් අපි ඊට වඩා දිග ගමනක් යනවා. එක්කෝ හඳට හරි ඔය අඟහරු ලෝකෙට හරි කොහේ හරි එක්කයි යනවා පොඩ්ඩක් බලන්න කිව්වොත්. ඒත් යන්න පිරිස ඉන්නවා. ඇයි ඒ? නොසෑහීම. සෑහීමකටපත් වෙන්න, සතුටු වෙන්න නම් අපි සෑහීමකටපත් වෙන්න ඕනේ. සෑහීමකටපත් වෙන්න තමන්ගේ ජීවිතේ සංසන්දනය කරන්න ඕනේ. තමන්ට වඩා තියෙන පුද්ගලයෝ එක්ක නෙමෙයි, තමන්ට වඩා නැති අයත් එක්ක. තමන්ට වඩා නැති අයත් එක්ක ජීවිතේ සංසන්දනය කරනකොට හිතා ගන්න පුළුවන් අපි තුන් වේල කාලා ඇඳලා ඉන්නවා. හැබැයි සතියකට සැරයක් බත් වේලක් ලැබෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. දවසකට වතුර උගුරක් ලැබෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඉනට වස්ත්‍රයක් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අපිට වැටිලා ඉන්න අතුපැලක් හරි තියෙනකොට ඉහට උඩින් ඉටිරෙදි කෑල්ලක්වත් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සුත් එක්ක සංසන්දනය කරනකොට මට යමක් තියෙනවා. හැබැයි මම හැම වෙලාවෙම මගේ ගෙදර සංසන්දනය කළේ මගේ ගෙදරට වඩා ලොකු ගෙයක් එක්ක. මගේ ඇඳුම් පැළඳුම් සංසන්දනය කළේ මං අඳින ඇඳුම් පැළඳුම් වලට වඩා ලස්සන මිල අධික ඇඳුම් පැළඳුම් අඳින කෙනෙක් එක්ක. මගේ ආහාර වේල මම සංසන්දනය කළේ ආමාශයේ පිරෙන ප්‍රමාණයෙන් නෙමෙයි, කණ්ඩ බැරි තරමට කණ්ඩ තියෙන මිනිස්සුන්ගේ ආහාර වේලත් එක්ක. එහෙම වුණහම අපිට දුකක් ඇති වෙන්නේ. සන්තුෂ්ටිය කියන එක හොයාගෙන ගිහිල්ලා හම්බෙන දෙයක් නෙමෙයි, තමන්ගේ දෙපා මුල ඇති කරගත යුතු දෙයක්. දෙපා මුල ඇති කරගන්න නම් අර මුලින්ම මතක් කරපු සෑහීම කියන කාරණාව, ඇතිවීම කියන කාරණාව අපි අපේ හිතේ ඇති කරගන්නවා. හුඟක් දෙනෙක් ආහාර ගන්නේ ඇඟට අල්ලන ප්‍රමාණයට. ඇඟට අල්ලන ප්‍රමාණයට ආහාර ගන්න එපා, හිතට අල්ලන ප්‍රමාණයට ආහාර ගන්න. හිතට අල්ලන ප්‍රමාණයට ආහාර ගන්න හිත සෑහීමකට පත් වෙන තැනට පත් කරගෙන ඉන්න ඕනේ. නැත්තම් ඇඟට අල්ලන ප්‍රමාණයටම ආහාර අරගත්තොත් අරගත්තත් හිතට අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. හිත දමණය කරගෙන තියෙනවා නම් අපිට සෑහීම කියන එක ඇති කරගන්න පුළුවන්. සන්තෘෂ්ටිය ඒ නිසා හොයාගෙන ගිහින් ලබාගත යුතු දෙයක් නෙමෙයි, තමා අසල තමාගේ දෙපා මුල වවාගත යුතු දෙයක් කියලා හිතන්න. ඊළඟ මංගල කාරණේ කතඤ්ඤුතා, කෘතගුණ දැක්වීම. බුදුහාමුදුරුවෝ අපිට ඉදිරිපත් කරපු පළවෙනි පාඩම, අපිට කියලා දීපු පළවෙනි පාඩම මේ කෘතගුණ දැක්වීමනේ. තමන් වහන්සේව වැස්සෙන් පින්නෙන් අවුවෙන් ආරක්ෂා කළ, තමන්ට සෙවන සිසිලස ලබලා දීපු බෝධින් වහන්සේ දිහා අනිමිස ලෝචනෙන් හෙවත් ඇසිපිය හෙලන්නේ නැතුව බලන් උන්නා. මේ කරන්න පුළුවන් දේ එතන. ඊට වැඩියමක් එවැලදී උන්වහන්සේට කරන්න බෑ.
කරලා වැඩකුත් නැහැ. පොහොර මිටියක් ගහලා වැඩක් නැහැනේ. බෝධින් වහන්සේට කරන්න පුළුවන් ලොකුම ප්‍රතිඋපකාරය තමයි අනිමිස ලෝචනයෙන් පූජාවක් පැවැත්වීම. සමහරුන්ට අම්මා තාත්තා පවා අමතක වෙනවා. ගම අමතක වෙනවා. විදේශගත වෙලා අවුරුද්දක් දෙකක් ඉඳලා ආපුවාම 3-5 පැකට් එක 3-5 පැකට් එක වෙනවා. භාෂාවත් අමතක වෙනවා. මේවා අමතක වෙනවා නෙමෙයි අමතක කරනවා. එහෙම බෑ. කෘතගුණ තියෙන්න ඕනේ. කෙලෙහි ගුණ කියන කාරණාව තියෙන්න ඕනේ. ඊළඟට කාලේන ධම්ම සවනං. මංගල කාරණයක් තමයි සුදුසු කාලෙදි බණ අහන එක. දැන් හුඟක් අය බලාගෙන ඉන්නවා වයසට යනකම් බණ අහන්න යන්න. සිල් ගන්න යන්න. සිල් ගත්තට වැඩක් නැහැ සිල් රකින්න නැතුව. මේ බණ අහන්න සිල් රකින්න වයසක් අවශ්‍ය නැහැ. කාලේන ධම්ම සවනං කියලා සඳහන් කරන්නේ සුදුසු කාලෙදි බණ අහනවා කියලා කියන්නේ අපේ අවශ්‍යතාවයට අනුව බණ අහනවා කියන එක. කාලානුරූපව බණ අහනවා කියන එක. කාලීන බණ නෙමෙයි ආ. මොකද කාලීන බණ කියලා දෙයක් මේ සම්බුද්ධ ශාසනයේ නැහැ. දහම අකාලිකයිනේ. ධර්මයේ වඳිනවා අකාලිකෝ කියලා. ඒකල පෝස්ටරේට ගහනවා කාලීන බණක් දේශනා කරනවා කියලා. කාලීන කියලා වචනයක් මේ ධර්මයට සම්බන්ධ කරගන්න එපා. දහම කල් නොයවා ප්‍රතිඵල ලැබෙන තුන් කාලයටම ගැලපෙන දෙයක් තමයි බුදු දහම කියන්නේ. ඒ තුන් කාලයටම ගැලපෙන මේ දහම අපි අපේ ජීවිතයේ විවිධ වූ අවශ්‍යතාවයන් සහ අවස්ථාවන් වෙනුවෙන් ශ්‍රවණය කිරීම තමයි කාලේන ධම්ම සවනං කියලා කියන්නේ. ජීවිතේ ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න පුළුවන් මොනවද බුදුබණේ තියෙන්නේ? විවාහ ජීවිතයකට ඇතුළත් වෙන්න සූදානම් වෙලා ඉන්නවා මොනවද බුදුබණේ තියෙන්නේ පෞල් ජීවිතයක් ගත කරන හැටි කියලා දෙන්න. ඒ වගේම Tamanට තනතුරක් නම්බු නාමයක් තත්වයක් ලැබෙන්න පුළුවන්. කොහොමද මේ තනතුර නම්බු නාමයේ තත්වය මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්නේ? කොහොමද බුදුහාමුදුරුව මේ ගැන දේශනා කරලා තියෙන්නේ? මකුළු දැල කඩා ගන්න හැටිත් බුදුබණේ තියෙනවා නම් හැම දෙයකම අපිට ධර්මකාරණා මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ අවශ්‍යතාවයට බණ ඇහිීම කාලේන ධම්ම සවනං කියන මංගල කාරණා. මේ කියපු මංගල කාරණා ටිකවත් අඩුම තරමින් ජීවිතයට එකතු කරගෙන ජීවිතයට අර්ථයක් සපයන්න. අර්ථයක් නැති ජීවිතවලට තමයි මංගල කාරණා හැටියට බුදුහාමුදුරුවෝ මේ දේවල් දේශනා කළේ. ජීවිතයට අර්ථයක් සපයලා ජීවිතය අර්ථාන්විත කරගන්න. සියලු දානයන්ට වඩා උතුම් දානය ධර්මය දන් දීම සිද්ධ කරලා අපි එක්රැස් කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ශක්තිය ප්‍රධාන වශයෙන් ලෝකයේ ශාසනය අපව ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටිකූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා. අපි සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තියක හා සමාන වත්පත් වේවා. හිරු මාධ්‍යජාලයේ ප්‍රධානී ගරු රෙනෝ සිල්වා මැතිතුමන් ප්‍රමුඛ හිරු පිරිවරට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. අපි හැමෝටම එකම සද්ධර්ම මණ්ඩලයක නිවන් අවබෝධ වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගමු. හැමෝටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා